ශ්‍රී ලංකිකයින් රැසක් මේ වන විටත් කොරියානු රැකියාවල නිරත වන අතර කෘෂිකාර්මික දිවිර සහ කර්මාන්ත යන ශාස්ත්‍රවල ඔවුන් වැඩි වශයෙන් සේවය කරනවා. ඉදිරියේදී අදාළ ශාස්ත්‍රයන් තුල තවදුරටත් රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවයි කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය සඳහන් කරන්නේ. මෑත කාලයේ ලංකාවේ බොහෝ පිරිසක් දකුණු කොරියාවට පැමිණෙනවා විශේෂයෙන් රැකියාව සඳහා ඊට අමතරව අධ්‍යාපන ශාස්ත්‍රයට ඊට අමතරව සංචාරයට ඇතරම මේ පැමිණෙන පිරිස වෙනුවෙන් මොකද්ද තානාපති කාර්යාලයේ වගකීම සහ ඕන් වෙනුවෙන් කොයි ආකාරයේ සේවස පීමක් සිද්ධ වෙනවද දැනට අපේ ලාංකිකයෝ තාවකාලික ඒ වගේම දීර්ඝ කාලීන වශයෙන් ගත්තාම 35,000කට කිටු කට්ටියක් ලංකාවේ ඉන්නේ දකුණු කොරියාවේ ඉන්නවා ඒ අතර වැඩිම ඉන්නේ මේ රස්සාවලට ඇවිල්ලා ඉන්න අය එයාලා 29,000 වගේ කට්ටියක් ඉන්නවා ඊට අමතරව ශිෂ්‍යයෝ ඉන්නවා සංචාරකයෝ ඉන්නවා ඒ වගේම මෙහි කොරියාවේ සිටිසන්ෂිප් පැරණින කැටි ඉන්නවා එයාලගේ පවුල් ඉන්නවා ඉතින් ඒ අයට විවිධ වශයෙන් අපි සේවා සපයනවා මෙහි වැඩ කරන ළමයි ගැන බැලුවොත් අපේ රැකියා සහ සුබසාධන අංශයෙන් එයාලට ගොඩක් සේවා සපයනවා එයාලගේ රැකියා වල ඇතිවන ප්‍රශ්න වලට අපි උදව් කරනවා නිවාසික පහසුකම් එයාලා ලෙඩ වෙනකොට ඒව ගැන බලනවා වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ මේ කොරියාවේ රැකියා ශාස්ත්‍රයට රැකියා කෝටයක වැඩිවීම සම්බන්ධයෙන් මොන හරි තොරතුරක් තියෙනවද අපේ මේ ලාංකික මේ මෙහාට වැඩ කරන්න වෙන වැඩිම ගිවිසුමක් රාජ්‍ය දෙක අතර තියෙන ගිවිසුම 2004 EPS ගිවිසුම ඒ කියන්නේ Employment Permit System එක යටතේ ගෙන යන අය මෙයාලා අංශ 4කින් මෙයාලට රැකියාව තියෙනවා ඉදිය කිරීම කෘෂිකර්ම දීවර සහ නිෂ්පාදන යන අංශ 4 ඒ අංශ 4න් අද වෙනකොට මම කියන්නේ කිව්වා වගේ 30,000ක් පමණ සේවය කරනවා මෙයාලා E9 වීසා ඒ කියන්නේ මේ පුහුණු අඩු ක්ෂේත්‍රවල තමයි ඉන්නේ කියවා වගේ ටිකක් ඒක දුෂ්කරයි සමහර වෙලාවට කටුකයි ඉතින් හැබැයි අපේ ළමයි ඉතින් දිනවත් කටේ ඉතින් එක කරගෙන යනවා ඒ වගේම ටිකක් පුහුණුව තිබිලා අත්දැකීම් තියෙන කට්ටියට E7 වීසා යටතේ තියෙනවා E9 එක යටතේ මේ දැනට මම කියපු අංශ 4ට වඩා අමතරව තවත් අංශවලට අපි රැකිරක්ෂා ලංකාවේ ඇයට ලබා ගන්න අපි කටයුතු කරනවා ඒ සම්බන්ධව අපි මේ රටත් එක්ක මේ කතා කරලා මේ ඉදිරියට මම හිතන්නේ ඊයේ පතරවල දැක්කොත් එහෙම ලංකාව තමයි තව එක රටක් මේ තවත් අලුත් අංශයකට බඳවා ගන්න මේ රට දැනට මේවා සම්බන්ධව සාකච්ඡා කරනවා